ஆ சார் மாதிரி ஆ தெருவாங்க சார். ஆரியன்வான் சார் ஆரியன்வான் சார் கொண்டா கதா கரண்ட் குள்ள කොහෙන්ද කතා කර මම කතා කරන්නේ නම් ඉංග්ලන්ඩ් වලින් ආවම ඉංග්ලන්ඩ් වලේ ඔව් කියන මොකද ප්‍රශ්නේ ප්‍රශ්නේ කියන්නේ මේ මේක හාමුදුරුවනේ මට මේ මේ අත්දැකීම වෙලා දැනට අවුරුදු 3ක් විතර වෙනවා ඔව් මම ඔබ වහන්සේ ඔ කියන දේශනත් ඇව්වම ඒ හා සමානයි. මේ මං ගොඩක් ස්වාමීන් වහන්සේලාගෙන් ඇව්වම මට හරියට උත්තරයක් ඒකට ලැබුණේ නැහැ. මට තේරුණා ඔබ වහන්සේගෙන් ඇව්වොත් යම් කිසි දුරකට මොකක්ද මේ තත්ත්වය කියලා දැනගන්න පුළුවන් ඒ කියලා. කියන්න බලන්න මොකද මම හඳුරන්නේ වර්තමාන මොහොත. ඔව් ලංකාවේ කොට ස්වාමීන් වහන්සේලාගේ බණ 2009 වගේ ඉඳලා ෆලෝ කරලා තියෙනවා. ඊට පස්සේ මම ඔය වර්තමාන මොහොත එතනින් ගියාම ශුන්‍යතාවය වගේ ඒ ගොඩක් අහලා තියෙනවා. ඊට පස්සේ මම ප්‍රැක්ටිස් කරලා තියෙනවා මේ මොහොත තුල විතරයි අර දැක්කොත් දැක්ක පමණයි වුණොත් වුණා පමණයි වගේ ඒ විදිහට මම එක දවසක් වාහනේ ඩ්‍රයිව් කරනකොට මේ ඒක කියන්න බෑ ටයිම් එකකට ගන්න බෑ හඳුරන්නේ මම එකපාරට ඒ කියන්නේ මේ ඒ කියන්නේ බොඩි වේට් එක නැති වුණා එතකොට ඔසි ඒ කියනනම් බොඩි වේට් එක නැති වුණා සවුන්ඩ් කට් වුණා ඊට පස්සේ මිෂන් එක කට් වුණා මේ ඔක්කොම එකම ටයිම් එකට මේ ඒක කියන්න බෑ හඳුරන්නේ එකපාරට අර නිකන් මැජික් කාරේ වලක් පෙන්නලා ඇංගුව වගේ සිටුේෂන් එකක් කලඩ් එකක් කියන්න බෑ එතන. එතකොට වාහනේ ස්පීඩ් එකක් හැබැයිම 80කට 90කට තිබ්බා. මොකටද ඒකේ? නැති වෙන එකපාරටම හිතේ වගේ තත්ත්වයක්. ඒක ඒ කියන්නේ ග්‍රැවිටි ෆ්‍රී. ඒ තත්ත්වය මොකක්ද හඳුරන්නේ? ඒකට උත්තරයක් දෙන්න නම් ඔබතුමා පැහැදිලි කරන්න ඕනේ. ඔබතුමා බෞද්ධද? මම බෞද්ධ හඳුරන්නේ. ලංකාවෙන් ගිහිල්ලා කොච්චර කාලද? මම මේමය ආවුදරේ මම ලංකාවේ නාවික හමුදාවේ අවුරුදු 12ක් සිටියා. ඒ කියන්නේ උපදේශක ඒ කියන්නේ ෆිසිකල් ට්‍රේනින් ඉස්සත් කෙනෙක් වශයෙන් ඊට පස්සේ මම අත පොඩි කාලේ ඉඳලා තිබ්බා මොකද්ද මේක කියන මට මහාන වෙන්න කියලා පොඩි කාලේ ඉඳලා හිතේ තිබ්බට නමුත් ගෙවල් වලින් chance එකක් හම්බුනේ නැහැ. මගේ ගම තිරිකුණාමලය තෙන්කොමලි. ඊට පස්සේ මම ගොඩක් අයිකිලෝ වගේ මාර්ෂල් ආර්ට් කරන්න ජපානයේ අවුරුදු 15ක් 30ක් වගේ හිටියා. ඊට පස්සේ මේ දැන් අවුරුදු 12ක 13ක කාලෙට වගේ ඉංග්ලන්ඩ් ඉන්නේ. ඕක තමයි හඳුරන්නේ මගේ ලයිෆ් ස්ටෝරි එක. ඊට පස්සේ මම 2009 ඉස්සලා මොකක්ද හඳුරන්නේ? වයස කීයක් වගේ? මම දැන් 52යි. 52. 2009 ඉඳන් කියන 2009 ඉඳලා මම ගොඩාක් මම අර නම් කියන්න ඕනේ නැහැ නේ නෑ ආරණවාස ලංකාවේ ගොඩාක් ඕ ඒ කියන්නේ අර හරියක් දෙන්න පුළුවන් කියලා ටොපික් එක ගෙනාවු ගොඩක් ආමුදුරුවරුන්ගේ බණ මම අහලා ෆලෝ කරලා තියෙනවා ඒ කියන විදිහට කොන්සෙප්ට් එක කරගෙන 2009 ඉඳලා ඇවිල්ලා ඔක උනා මට දවසයි වෙලාවයි නම් මතක නෑ මුදුරනේ ඔක උනේ මට කොමාරි එලට අවුරුදු 3කට 4කට වගේ අතර ආමුදුනේ ඔව් සිටුේෂන් එක උනේ මං ගොඩ කට්ටියගේ සම වෙන ස්වාමීන් වහන්සේලා ගෑවම කිය ඒගොල්ලෝ කිව්වා ශනික නිරෝධයක් කිව්වා සමාරු කිව්වා රහතන් වහන්සේලාගේ සුභාස තව කරන් යන්න කියලා එක එක ඒ නමුත් අතර සෑහීමකටපත් වෙන උත්තරයක් හම්බුනේ නැහැ මොකද්ද මට මගේ එතන එක්ක සංසිද්ධිය කියලා. දැන් මෙහිම දැන් උතන තියෙන චිත්ත කම්පනය. ඒ චිත්ත කම්පනය ලෞකිකක් තියෙනවා ලෝකෝත්තර භූමියක් තියෙනවා. අද වේදේ තුල අපි ගත්තොත් කුණ්ඩලිනී යෝගවලත් චක්‍රාවදී වෙනකොට චිත්ත කම්පන තමයි තියෙන්නේ. ඒ වගේමයි සමාධි අවස්ථාවල ලෞකික සමාධිවලත් ඔය ධ්‍යාන අවස්ථාවලත් චිත්ත කම්පන ස්වභාවය තියෙනවා.
එක එක එළියෙන එක 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 කම්පන ස්වභාව ගොඩාක් තියෙන විශාල ප්‍රමාණයක් කෙනා කියන ස්වභාවට වෙනස් වෙනස් ස්වභාවට තමයි ඒ චිත්ත කම්පන සිද්ධ වෙන්නේ. හැබැයි මෙතන ලෝකෝත්තර භූමියේ චිත්ත කම්පන සිද්ධ වෙනවා. හැබැයි ඒකේ ලෝකෝත්තර භූමියේ චිත්ත කම්පනයක් සිද්ධ වෙන්නේ ධර්මාබෝධය තුලින්. ධර්මාබෝධය තුලින් එන චිත්ත කම්පනයක් ලෝකෝත්තර භූමියේ චිත්ත කම්පනය. එහෙම නැතුව විවිධාකාර අවස්ථා තියෙන චිත්ත කම්පන වල ලක්වන ඒවා ලෝකෝත්තර භූමියේ නෙමෙයි. ඒක මනකට අපිට පැහැදිලි. ප්‍රයෝග කරන මොහොතේ හඳුරුවනේ මම කරා හිටියේ. මම ඉන්නේ මේ මොහොත පමණයි. ආ එහෙම දැක්කොත් පමණයි, වුණොත් ඇවුණ පමණයි, ආලන සුවඳ දැනුණ පමණයි, රස දැනුණ පමණයි, ස්පර්ශය දැනුණ පමණයි, මනසට සිතුවිලි එනවා යනවා පමණයි. ඕක මම ඩේලි ට්‍රේනින් කරා හඳුරුවනේ. ප්‍රැක්ටිකල් කියන්නේ හැම වැඩක් තුළම ඔය විදිහ තමයි. ඔය විදිහට පුරුදු වුණේ කොයි කාලෙද? හරියටම පොඩ්ඩක්වත් වරදින්නේ නැති ලංකල්ලම කියන්න කොයි කාලේ වගේද? ආ 2009 ඉඳලා පටන් ගත්තට ඒක කරන්න ගත්තේ 13 වගේ ආවුනේ. 12 13 2013 වගේ. හැබැයි ඒක තරන් යනකොට මයින්ඩ් එක දැනටත් සාමුදුරුවනේ කෙලින්ම කියනවා නම් ෆ්ලැට් C එකක් වගේ. ඒ කියන්නේ මයින්ඩ් එක දුවන්නේ නැහැ කොහෙවත්. කිසිවක නැක යන්නේ ඒක අර දෙමින්ම මොකද අපි මෙහෙම දෙයක් කරනවා දැන්. දැන් ඔබතුමාට අපි ප්‍රශ්නාවලියක් අහනවා. හොඳයි. ධර්මය ගැන. ඒ ගැන තියෙන අවබෝධය අනුව තමයි අපිට මේක නිගමනයකට එන්න පුළුවන් හැකියාවක් තියෙන්නේ. ආහා. ආ ඒ කියන්නේ දැන් ඔබතුමා සාමාන්‍යයෙන් ධර්මයේ නිවන කියලා හිතන්නේ මොන වගේද? වන කියන්නේ මේ සංසාර ගමන නැවැත්වීම හා භවය විදටම පතන් නැතුව යම් භවේ වර්ණනා කරන්න කියන දේ නේද? භව ගමන. භවය කියන්නේ මොකක්ද? භවය කියන්නේ අපි මේ සංසාරේ යනවනේ විදටම අපි ඉපදි මැරෙනවා, එක හට ගන්නවා, එක එක මනුස්ස ආත්ම සත්ත්ව එක එක අමාරු දෙවිවරු කියනවා, ධක්ම කියනවා, එක එක විදිහට කොන්සෙප්ට් එකක් තියෙනනේ හාමුදුරුවනේ. ඒක තමයි මම හිතන්නේ නෙවෙයි, ඒක තමයි ඇත්ත. ඇත්තටම මේ ලෝකේ තියෙන ධර්මතාවය මොකද්ද? ලෝකේ ශුන්‍යයි හාමුදුරුවනේ. ඒකේ අත්දැකීම අනුව එම්ටිනස් කිසිම දෙයක් නැහැ මේකේ. මං කියන්න ගියේ නැත්තේ මට පිස්සු කියලා හොස්පිටල් අල්ලලායි කියලා හාමුදුරුවනේ. නෑ අපේ දේශනා අහුවද? ආමුදුරගේ ඒව ඇහුව එතකොට මට තේරුණා ඔබ වහන්සේගෙන් මේකට මට හොඳ ඒ කියන්නේ මම ඉන්නේ කොතනද කියලා දැනගන්න පුළුවන් කියලා. මට පිටක පොත් 54 කියවලා එහෙම සූත්‍ර ගැන ලොකු අත්දැකීමක් නැහැ ආමුදුරනේ. මම කියවලා නැහැ. ඒක අපි කතා කරන්නේ ඒව ගැන. ගොඩක් වෙලාවට අපිට මේ මාසකදී මේ අනුරාධපුරේ වී වේලෙන්න දාපු අම්මා කෙනෙක් මුකුත් ඉගෙනගෙන නැහැ අවුරුදු 10යි. නමුත් අවධිය ගැන පුදුමාකාර විදිහේ ප්‍රායෝගික පැත්තෙන් පේනවා. ඒ වගේ මේකට පොතේ එහෙම දෙයක් නෙමෙයි තියෙන්නේ. මේක තියෙන්නේ අධ්‍යාත්මිකව Tamanටම දැනෙන ධර්මයක්. ධර්මය කියන්නේ දෙයක් නෙමෙයි, දෙයක් නෙමෙයි. මට කියන්න පුළුවන් වෙච්ච සිටුේෂන් එක මම විතරක් දන්නේ ඒක. ඒක හරි, ඒක සාන්දිටිකයි. ඒක Taman තමයි සාන්දිටික. දැන් ධර්මය කියන්නේ දෙයක් නෙමෙයි. ඒ කියන්නේ දෙයක් තියෙනවා නම් එතන ධර්මය නෑ. ධර්මය කියන්නේ දෙයක් නෙමෙයි. දැන් මේක ඇත්තම කියනවා නම් ඔබතුමාට ඇත්තම කියනවා නම් මේ මුළු සේරම සීරියස් එකම, ඒ කියන්නේ මේ මුළු සීරියස් එකම දැන් අපි කතා කරන දේවල් තියෙනවානේ භවය, ඒවා මේවා සේරම විපත්, මරණ, දිවි ලෝක, නිර, අනමහන් ගොඩාක් කතන්දර තියෙනවානේ. ඔය සේරම සංඛාරා. ඔව්. එකක්වත් සත්‍ය නෙමෙයි. ඔව්. ඔක්කොම සත්‍ය නෙමෙයි, පරම සත්‍ය නං Big Bang. Big Bang. එතන කලලස් ආවුරුනේ ඒ සිටුේෂන් එක. Big Bang කියන්නේ පෘථිවියේ ආරම්භයේ විශ්වයේ පිපිරීම. පරමාණු. ඒ ඇති වුණු වේගය තමයි මේ තාම තියෙන්නේ. මේ වේගය තුළ නිර්මාණය වෙන දේවල් ටිකක් විතරයි. මේ වේගය තුළ පෘථිවිය තාම කැරකෙනවා 60 කිලෝමීටර 187ක වේගයෙන්. ඒ විතරක් නෙමෙයි සූර්යයා වටේ කැරකෙනවා.
මේ වේගය කොහෙන්ද ආවේ? වේගය තුල මොනවද සිද්ධ වෙන්නේ? වේගයක් මෙතන තියෙන්නේ, වෙන මොකුත් නැහැ. වේගයට මැවෙන මායා ටිකක් විතරයි. ඔක්කොම මේ පදාර්ථ කියලා දෙයක්වත් නැහැ. ඒ කියන්නේ පෘථුවේ සූර්යාගේ රශ්මිය වැඩි වෙලා පෘථුවිය අළු වෙලා ආයි නැති වෙලා විශ්වයම විතරයි ඉතුරු වෙන්නේ. විශ්වයම තියෙන ස්වභාවයේ අර වලාකුලක් වගේ ඩාර්ක් මැටර්ස් කියන ඒ අන්තු ස්වභාවයේ ශක්ති ස්වභාවයම තමයි වේගය තුල කැරකිලා කැරකිලා වායු අර දූවිලි කැරකිලා කැරකිලා ඝන වෙලා අර ස්පටිකයක් වෙලා පෘථුවියක් හැදිලා අන්නේ ක්‍රමයටයි මේ පෘථුවිය හැදිලා තියෙන්නේ. ඒකේ තියෙන්නේ මේකේ තියෙන්නේ ශක්තියමයි ඝන වෙලා. දැන් අයිස් කැටේ රත් කරොත් වතුර වෙලා වාෂ්ප වෙලා නැති වෙලා යනවා. මැරෙන්නේ හිත, කය නෙමෙයි. කය අවන් එකට දැම්මම කයෙන් වැඩක් නැහැනේ. හිත නැති නිසානේ අපි ඒක වල්ලලා දාන්නේ. ඒක අවන් එකට දැම්මම ඒකත් අළු වෙලා නැත්තරම නැති වෙලා යනවා. වායුවක් වගේ. කොස් ගහක් ගත්තත් කෑරි කෑරි කපලා ගිනි තිබ්බොත් එහෙම අළු වගේ දුවක් වගේ නැති වෙලාම යනවා. ඒ වගේම පෘථුවියේ සූර්යාගේ රශ්මිය වැඩි වෙලා මුළු පෘථුවියම අළු වෙලා නැති වෙලා යනවා. එතකොට තියෙන emptiness. ශක්තිය කියන්නේ ශුන්‍යතාවයක්. ඒ කියන්නේ චුම්බකයේ දනරින කියන අන්ත දෙකක් තියෙනවා නම් ඒකේ මැද්දේ තමයි ශක්තිය ස්පාර්ක් වෙන තැන. නෙගටිව් පොසිටිව් වයර් දෙක ස්පාර්ක් වෙන තැනයි ශක්තිය. ඒ කියන්නේ චුම්බකයේ කැරකීම තුලයි විදුලි බලාගාරෙත් අපි දන්නවා ඔය ලක්ෂපාන, ඔය වික්ටෝරියා, ඔය වතුර දාලා චුම්බකයක් තමයි කරකවන්නේ. ඒකෙන් නෙගලපෙන අන්ත දෙකක් එකට කැරකවීම තුලයි ශක්තිය උපදී. ඒ කියන්නේ ස්පාර්ක් එකක් නොගැලපෙන අන්ත දෙකක් අතර මැද්දේ ශුන්‍යයි ශක්තිය කියන්නේ. ශක්තිය කියලා දෙයක් නෑ. ශක්තිය කියන්නේ emptiness එක. ඒක තමයි රහස. ඒක විශාල ගැඹුරු පරයයක්. මේ අපි කතා කරන හැම එකක්ම શબ્දයක් විතරයි. අර ඉපදෙනකොට කුංචි දරුවා මුකුත් දන්නේ නෑනේ. ඉපදෙනකොට කුංචි දරුවා මුකුත් දන්නේ නෑ. ප්‍රභාස්වරං චිත්තං කියනවා. සංකීකේ උපක්ලෙක්ක උපක. මේ ප්‍රභාස්වරය කියන්නේ මුකුත් නෑ, ඉස්කොලේ වගේ. අර අර යට ගිය දවස අපේ හිතෙත් තිබුණා සුදු රෙදි කඩක් කියලා කිය. අනේ මුකුත් නෑ කියන තැන මේ ප්‍රභාස්වරය කියන මෙන්න මේ ස්වභාවයේ මේ අසකන දිවනාසය කියන සෙන්සර්ස් වලට ස්පාර්ක් වෙනවා. ආලෝකයට මේ චක්කු. ඒ වගේ ශබ්දයක සරවගේ ඔය වගේ. දැන් මේ ස්පාර්ක් වෙන්නේ දැන් ශබ්දයයි වර්ණයයි. දැන් මුලින්ම එන හිත කියලා අපි කියන එක. මේ හිත කියන එක කියන්නේ මුලින්ම හිත කියලා කියන එක මේ පුංචි දරුවා ඉපදුනාට පස්සේ අම්මා ගාවින් තියන්නේ. අම්මගේ හැඩතලෙ බාහිරින් උපමාවක් විතර ගත්තොත් පුතේ මේ අම්මා කියනවා. අම්මා අම්මා කියලා කියනවා. මේ බාහිර අහසේ විදුලි කරනකොට මෙහි ජනෙල් හෙල්ලෙනවා වගේ එළියේ අම්මා කියන શબ્දෙට සොරාලේ ප්‍රතිකම්පණය වෙනවා අර ආස්වාස ප්‍රාස්වාස වාතයත් එක්ක. එතනින් අර අර සංඛ්‍යාත සමාන වීම නිසා බාහිරයි මේ සොරාලේ ප්‍රතිකම්පණය වීම විසිල් එක වගේ වදිනවා. මා 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 මාගල අම්මා කියලා. හැබැයි අර වර්ණයට වර්ණය එනකොටම මේ දීපු શબ્ද එකට සම්පටිච්චන එහෙම නැත්නම් ගැට ගැහෙනවා. ඒකයි කියන්නේ අන්තෝ ජටා බහි ජටා. ඒ කියන්නේ මේ ගැට ගැහිම ස්වභාවික සංසිද්ධියක්. ඉතු නියම, බීජ නියම, කම්ම නියම, චිත්ත නියම වගේ ඉතු වහින්නේ, පායන්නේ. ඒව ස්වභාවික සබහදාවක්. ඒ වගේම බීජ නියම මේ සබහදාවක්. ඒ වගේමයි මේ શબ્දයයි වර්ණයයි එකතු වීම සබහදාවක්. දැන් කෝල් එකක් දීලා අම්මා කිව්වහම ඔබතුමාට ඔබතුමාගේ අම්මාගේ රූපෙම ආවෙනවා. ඒකට හේතු අර මුලින්ම ගැට ගැහුණා රූපෙට શબ્දේ. ඒක තමයි දැන් શબ્දය આવොත් රූපේ එනවා. රූපේ શબ્දේ වෙන් කරන්න බෑ. එකට එන්නේ. ඒකයි සිත කියන්නේ. ඒක දොනියක්, කම්පනයක්. නැතු ඒක හිතක් කියලා දෙයක් ලෝකේ නෑ. මේක ආත්මයක් කියලා කතාවක් නෑ. මේක අනාත්ම ධර්මයක්. මේක ශුන්‍යත අනිවිත්ත අප්‍රණ චිත්ත විමුක්තියක් තුළයි නිවන කියන එක තියෙන්නේ. ඒක අවබෝධ කිරීමයි නිවන කියන්නේ. හැබැයි නේතම්මම නේසවමස් මේ නවේ සත්‍ය. ඒ කියන්නේ මම කියලා කෙනෙක් නෑ. මගේ කියලා දේවලුත් නෑ. ආත්මය කියලා කතාවකුත් නෑ. දැන් අපි කියනවානේ මේ මේසේ කියලා, මේ පොත කියලා. ඒක කර මුලින් මොන්ඩිසෝරනකට අර ශබ්ද දාලා එකතු කරන්නේ රූප පෙන්නපෙන්න. මේ රෙඩ්, යෙලෝ, බ්ලූ, ඕවල්, ට්‍රයැන්ගල් මේ ඔක්කොම කියනවානේ. මේ රූම්, රතු ඔක්කොම මේ දරුවට දත්ත දානවා කියන්නේ කම්පියුටර් දත්ත දානවා වගේ අර ශබ්දෙට වර්ණේ ගැට ගහ එකතු කරන්නේ. අද දැන් මේ දරුව ඇමරිකාවෙ ඉපදුනොත් ඒ ශබ්ද දාන්න. චීනයේ ඉපදුනොත් ඒ ශබ්ද දාන්න. ඒ දරුවව අරන් ගිහලා ඉන්දියාවෙන් තිබ්බොත් ඒ ශබ්ද දාන්න. මෙතන ඒක ඕනේ නැහැ. මෙතන ගිරවෙත් තිබ්බොත් පෙත්තපත් කෑවද කියලා ඇහුවොත් පෙත්තපත් කෑවයි කියලා. ඒ කියන්නේ අර ශබ්ද විතරයි. මෙතන ආත්ම කතා නැහැ. බල්ලෙකුට කෑම දානකොට අර පිඟානට තට්ටුවක් දානකොට ඒ බල්ලට අර බල්ල බුරන්නේ දඟලන්නේ කෑම රූපෙම වෙනවා.
කෑම නැතුව නිකන් ඔය යකඩ සද්දේ දැම්මත් ඒ බල්ලට ඒ සද්දෙට රූපම ඇවෙනවා. ඊ මෙතන තියෙන සබහා දහමක්. ඇත්තම කිව්වොත් මේ විද්‍යාඥයෝ මේ පරීක්ෂණාගාරේ පවා මේ ජපානයේ හැම YouTube එකක් දාලා තියෙනවා. ගස් වලට සෙන්සර් සයික් කරලා ඒකට සබ්දයක් දැම්මහම ඒ ගහට පවා ඒ සෙන්සර් එකට දැනෙනවා. ඒ කියන්නේ මේ ශබ්දයයි වර්ණයයි එකතු වෙන මේ මේ සංසිද්ධි ශබ්ද වර්ණ ගන්ධ රස ඕවා එකතු වෙන සංසිද්ධි සබහා දහම. එතන ශබ්ද වර්ණ විතරක් නෙමෙයි. අව ගන්ධ සුවඳ දැන් අම්මා නැති වුණාට පස්සේ සාර්ය දැන් අපේ දරුවෝ සාර්ය සුවඳ එනකොටත් අම්මව සිහි වෙනවා. ඒ කියන්නේ මෙතන ගන්ධත් එකතු වෙලා තියෙනවා. ශබ්ද වර්ණ ගන්ධ සියල්ලම සම්පටිච්ඡන වෙන එකයි හිත කියන්නේ. අතර හිත කියලා දෙයක් නැහැ කොහෙවත්. දැන් මේක බඹරයක් වගේ වේගෙන් කැරකෙනවා. දැන් අපි බිත්තිය දකිනකොට චිත්තක්ෂණ කෝටි ගාණක් පහළ වෙලා තමයි බිත්තිය පේ. අර කාටුන් එක හදනවා වගේ. අර ඒක තමයි මේ ඔය ජවන් 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 කියලා ඔය කියන්නේ සංඛාරා කියන්නේ ඕකම තමයි. ඒ කියන්නේ මෙතන සිද්ධ වෙන්නේ දැන් මේ මොහොතේ ප්‍රතිකම්පනයක් තමයි එන්නේ. ඒ කියන්නේ බඹරේ වගේ මේක වේගයක් තුලයි තියෙන්නේ. දැන් අපි මේ කතාවම තියෙන වේගයක් තුලයි. ඒ වේගය තුල බඹරේ කැරකෙනකොට මැද්දෙන් කූඩියක් තිබ්බොත් ඒ වටේම කැරකෙනවානේ බඹරේ වේගයෙන්. ඒක නිසා දැන් අර ශබ්ද වර්ණ ගැට ගැහෙන එක ඕනම මොහොතක එනවා මේක. අර ශබ්දයවත් වර්ණෙත් එක්ක එනවා. දැන් මේ මොහොතේත් අර ශබ්දයක් දැම්මොත් ඒ ශබ්දෙට තියෙන වර්ණ එනවා. හැබැයි මෙතන සුද්දෙක් හිටියොත් මේ ශබ්ද දැම්මට ඒ සුද්දට ඒවට වර්ණ නැහැ. ඒක නිසා සුද්දට හිතක් පහළ වෙන්නේ නැහැ. ඒ ශබ්දේ ශබ්දයක් විතරක් වෙනවා. අන්න දිත්තේ දිත්තවත්තන් කිව්වේ ඒකයි. බාහ්‍ය තාපසත්වා. දුටු දෙයක් නැහැ, දුටු කෙනෙක් නැහැ, දුටු බවක් විතරයි. ඒ කියන්නේ වර්ණ වෙන් වෙනවා, ශබ්දයි වර්ණ එකතු වෙන්නේ නැහැ. ශබ්ද වර්ණ එකතු වුණ නැත්නම් එතන හිතක් නැහැ. මේක අවබෝධ කරගත්තොත් එයාට කිසිම කතාවක් නැති වෙනවා. බාහිර අඬන්නවත්, වැළපෙන්නවත්, දුක් විඳින්නවත් මේ මොහොතේ දකින්න දේ අපි හිතමු පොත දකින්න කියලා පොත කියලා දෙයක් බාහිර නැහැ. ඒක ශබ්දයක් විතරයි. ඒ ශබ්දේ පෙර ශබ්දයක්. පෙර එකතු කරපු එකක් තමයි මේ හඩතලේ පොත කියලා එන්නේ. ඕක මෙනෙහි කරන එක තමයි මෙතන ප්‍රතිපදාව කියන්නේ. ධර්මයේ මෙනෙහි කරන යථාභූත ඥාණයෙන් දකින්නවා කියන්නේ ඕකටයි. ඕකයි ප්‍රතිපදා බුදුන් වහන්සේ ලෝකෙට හෙළි කරන ධර්මයේ උතනයි තියෙන්නේ. අන්තෝ ජටා බහි ජටා. ඒ කියන්නේ අජ්ජත් බහිද්දා අන්ත දෙක දැකලා මධ්‍ය ඥානං කියන එක කියනවා. බුදුන් වහන්සේ දේශනා කරන්නේ බුද්ධත්වයටපත් වෙලා පළවෙනි ධර්ම දේශනේ ධම්මචක්කපවත්තන සූත්‍රයේ පස්වක තවසන්ට කියන්නේ මහණෙනි යත කිව්වත් වැරදි, මහණෙනි නැත කිව්වත් වැරදි, මහණෙනි තියෙන ලෝකයක් නෑ මහණෙනි කියලා. අන්ත දෙකක් නෑ කියනවා. ඇත කියලා නැත කියලා අන්ත දෙකක් නෑ කියනවා. පොත මේසේ ඇඳ කියලා එහෙම දේවල් නෑ. ඒ කියන්නේ හේතුම් පටිච්ච සම්භූත හේතු නිරුද්ධ නිරුද්ධති කියන්නේ සම්භූත වෙනවා කියන ධර්මයක් බුදුන් වහන්සේ දේශනා කරනවා. ඇත නැත කියලා එක ධර්මයක් නැහැ බුද්ධාගමේ නැහැ. ඒ කියන්නේ භවය කියන්නේ බාහිර දෙයක් තියෙන එක. පොත, මේසේ, ඇඳ, දුව, පුතා, ඉර, හඳ, පෘථුවි ඔක්කොම නම් මේ දාගෙන ඉන්න එකක් තමයි භවය කියන්නේ. හැබැයි ඇත කියන අන්ත එක දාගෙන ඉන්නකම් එයා බෞද්ධයෙක් නෙමෙයි. බෞද්ධයා කියන්නේ භව නිරෝධය දකින්න කෙනා, භව උද්ධ කරන කෙනා. ඒ කියන්නේ බාහිර දෙයක් නැහැ කියලා දකින්න කෙනායි බෞද්ධයා කියන්නේ. එතක මිත්‍යා දෘෂ්ටිකේ මේ සත්‍ය ධර්මයේ පොත්වල තියෙන එකක් නෙමෙයි. ඒක අපේ අභ්‍යන්තරයෙන් මේ ලෝකෙ මිදෙන සත්‍ය කතා. නැවත උප්පත්තියක් නැහැ. දිට්ඨිංච අනුභගම්ම සීලවා කියන්නේ ඒ සම්මා දිට්ඨිය කියන්නේ ඔය දැක්ම. ඒකයි දිට්ඨිංච අනුභගම්ම සීල. දස්සනේන සම්පන්නෝ. අන්න දර්ශනයටපත් වෙනවා. ඒ දර්ශන සමාපත්තියෙන් තමයි සෝතාපන්න වෙන්නේ. සෝතාපන්න වෙනවා කියන්නේ යන ගග ගලන අතට යනවා නෙමෙයි. ලෝකේ ඇත්තක් නෙමෙයි බව දැකලා මෙතන උපදින මිලිවොට් පහක විතර කරන්ට් එකක් මේ ස්පාර්ක් එක තුළ බාහිර දෙයක් තියනවා කියලා ගත්තොත් ඒ කියන්නේ බාහිර දෙයක් තියනවා කියලා ඒ එන එක මෙතන ස්පාර්ක් වෙවි ස්පාර්කේ ස්පාර්ක් විශාල ප්‍රමාණයක් මෙතන ස්පාර්ක් වෙනකොට ඒව නැති වෙනවා පේන්නේ ස්පාර්ක් එක විලා ඉවර වෙනවා පේන්නේ ඔක්කොම එකට එකතු වෙනවා එතකොට මෙතන තියනවා කියන එන එකම තමයි මිලිවොට් පහේ කරන්ට් එක බාහිර තියෙන බවට දැනෙන දැනීම ඒ දැනීම තමයි ආත්ම දැනීම ඒ දැනීම තුළ තමයි මේ ශක්තිය ඉපදලා තියෙන්නේ. ඒක තමයි විඥාන ශක්තිය. විඥාන ශක්තිය, චුම්බක ශක්තිය, ඔය කරන්ට් එක, විද්‍යුත් ශක්තිය, ඒ වගේම ශක්ති ස්වභාවයක් මේ පෘථිවිය ඇතුලේ නිර්මාණය වෙලා තියෙනවා. ඒක නිසා දැන් මේ මොහොතේ විඥාන ශක්තියේ තීව්‍රතාවය යනවා. මේ ශරීර කුඩුව පොළොට පස් වුණොත් ඔය කලලේ, සතෙක්ගේ කලලේ විඥාන ශක්තියක සකස් වෙනවා. ඒක සකස් වෙනවා. ඒකට හේතුව රාගදේශ මොහ. රාගදේශ මොහ කියන්නේ කම්පන චංචල. අත්තමකෝත් මේ විඥාන ශක්තියේ තියෙන තීව්‍රතාවයේ ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන ඒ තීව්‍රතාවයේ රැඳිලා තියෙන්නේ ඇලෙන ගැටෙන ස්වභාවයේ ඇලෙන ගැටෙන ස්වභාවයේ වැඩි නම් ඒ රාගදේශ මොහ වැඩි නම් එතන තියෙන්නේ මානීය මක්කටු අතිමානීය කුක්කුරෝ කියන විදිහට එක්ක බල්ලෙක් එක්ක අර වඳුරෙක් ඒ ස්වභාව තියෙන්නේ අර ප්‍රමාණය අනුවයි ඒකයි ගති නිමිත්ත කම්ම නිමිත්ත කියලා මැරෙන මොහොත මේෂණේ මේසිත හුස්ම යනවනම්
ඒ ශේෂණේ යනකොටම මේ ලෝකයේ තියෙනවා කියලා දැන දැනීම තුළ අර අර එන අර අර එන සංඥාව තුළයි සකස්ම සිද්ධ වෙන්නේ. ඒවා අපි දේශනා කරනවා මේ ඉපදෙන හැටි ඇති වෙන හැටි මේ මේ සේරම කතාව වෙනම ඔය ක්වොන්ටම් න්‍යාය අරගෙන තරංග අරගෙන මෙතන සිරස දානවා සිරස එන්නේ කොහෙන්ද සිරස තියෙන එළිය අපිට පේන්නේ නැහැ ඒක තියෙන ශක්තිය ඇතුලේ තරංගයක් ඇතුලේ එහෙනම් මේ සිත කියලා ඇඟ ඇතුලේ කොහෙවත් නැහැ ආලෝකයක් නැතුව පේන්නේ නැත්නම් ඇඟ ඇතුලේ හිතක් තියෙන විදිහක් නැහැ ඒ කණ්ණාඩියට වැටෙන ප්‍රතිබිම්බය කණ්ණාඩිය ඇතුලේ මොකුත් නැහැ ආලෝකයක් තියෙනොත් තමයි මේකට කණ්ණාඩියට වැටෙන්නේ ආලෝකේ නැත්නම් වැටෙන්නේ නැහැ එහෙනම් මේ පේනවා කියන හිත ආලෝකයටයි අයිති මේ අපි ඇස් දෙක කණ්ණාඩිය වගේ ඇස් දෙක ඇතුලේ මොකුත් නැහැ ඇඟ ඇතුලේ හිතක් නැහැ මෙතන තියෙන ස්පාර්ක් එකක් ඒක ශක්තිය ඇතුලේ අන්තරීක්ෂයේ සිත අතක ඒ කියන්නේ ශක්තිය ඇතුලේ අපි හීනයක් දැක්කොත් ඒ හීනේ කියන්නේ අර බම්බරේ කරකිනවා වගේ අර සංඥා අර පෙර සංඥා අර 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 ශබ්ද වර්ණ එකතු වෙච්චා දිගටම ගලනවා ඒක නවතින්නේ නැහැ හුස්ම වැටෙනකන් වෙනවා ස්පාර්ක් වෙනවා ඒක අපි හීන දකින්නවා කියන්නේ ඒකයි ඒක කියන්නේ අපි නිද්‍රාගතව ඊටත් මේක වැඩ කරනවා ස්පාර්ක් එක ඒ ස්පාර්ක් එක වැඩ කිරීම තුළ හීන පේ අර පෙර සංඥා නව සංඥා වෙන එක හැබැයි මෙතනදී හීනේ අපි අවදි වුණේ නැත්තම් අපිටම හුස්ම ගියා කියලා අපි ශරීරේ වල්ලා දානවා ඒක ආදාහනය කරලා දානවා නමුත් මේ හීනේ අවදි වුණ නැත්තම් හීනේ ඉර වෙනවා ඒ කියන්නේ අර ශක්තිය ඇතුලේ ඉර වෙනවා ඒකයි ඕපපාතික උප්පත්ති කියන්නේ හීනේ දැක්කේ දිව්‍ය ලෝකයන් නම් දිව්‍ය ලෝක ඇතුලේ ඉර වෙනවා නිරයක් නම් ඒ කියන්නේ අර ප්‍රේත ලෝකේ වගේ එන සංඥාව ඇතුලේ ඉර වෙනවා ඒකයි ළමයි නැ වයසට යන්නේ ලෙඩ වෙන්නේ කන්නේ නැ බොන්නේ නැ ඕපපාතික උප්පත්ති ඒ කියන්නේ ශක්තිය ඇතුලේ ස්ථිර වෙනවා ඒක විශ්වයේ තියෙනකන් තියෙනවා ඒකට හේතුව තමයි කල්ප 80000යි කල්ප 60000යි කල්ප 20000යි කල්පෙට එන දින නියමයක් බුදුන් වහන්සේගේ උපමානුව නැහැ විශ්වයේ තියෙනකම්ම ශක්තිය ඇතුලේ ඉර වෙන එකයි ওই දිව්‍ය ලෝක යනවා කියන කතාව නැත්තම් ඒ ශක්තිය තුල ස්වභාවය අනුව ওই පණුවෙක්ගේ කලලේ ඒ ඕන තැනක අර පෘථිවිය ඇතුලේ ලාව කඳුල වගේ අර මෙතන ඊර්ෂ්‍යා වෛරය දේශේ වගේ තීව්‍රතාවය වැඩි කරනවා ඒ කියන්නේ අර තියෙන විද්‍යුතය වගේ අර අර සංඥාවේ මෙතන දැන් මේ මොහොතේ සංඥාවක් තියෙනවා ඒකයි මේ ඔක්කොම අපිට තියෙන වගේ දැනෙන්නේ දැනෙන ඒ ආත්මීය ස්වභාවයක් දැනෙන්නේ ශක්තිය නිසායි ඒක තියෙනවා කියන්නේ නැවත උපදිනවා කියන එකයි හැබැයි එතන ඉරිසියා වෛරය වගේ තීව්‍රතාවයක් ආවොත් වෝල්ටියාගේ වැඩි එකක් ආවොත් ඒක අර පිච්චි දැල්ලෙන අර නිරේක වගේ තැනක සකස් වෙනවා එතන පිච්චි එතන මැරෙනකොට ඒ නිරසතා කැමතිත් නැහැ මැරෙන්නේ එයා ඒත් පිච්චි මැරෙනවා. එහෙම තමයි මේ ස්වභාවය. පණුව කැමති නෑ මැරෙන්නේ. පණුව ඒත් පණුව ආත්මලවන්නේ මොකද නැවත නැවත දැනෙන්නේ පණු සංඥාවයි. පණුවට පණු සංඥාවයි සකස් වෙන්නේ. ඒ පණුවට දන්නේ නෑ මිනිස්සු කතා. අන්න ඒ වගේ. එහෙම ලෝකෙක සකස් වෙනොත් ඒ ලෝකෙ තමයි විශාල කාලයක් දුක් විඳින්න වෙනවා. ඒකයි බුදුන් වහන්සේ මේ ගෝර සසරය කියලා කියන්නේ. ඒක ගෝරයි කියන්නේ එකෙන් එන්නේ නෑ ලේසියෙන්. අර කන කැස් බෑව වියති දුරෙන් අහස දකින්නවත් තරම් දුර්ලභ අවස්ථාවක් කියලා පෙන්නන්නේ ඒකයි මනුස්සත්වය කියන්නේ. විශාල පරයයක් මේක ඇතුලේ ගැබ්බෙලා තියෙනවා සැඟවිලා තියෙනවා දැකීම සුකරන පහසු නැහැ මහා අවිඥාවකට අසු වෙනවා හරියට මේ ටීවී බලනවා වගේ පේනවා ඒක ඉතින් ඥානය හසු වුණොත් ඒ අවිඥා සකස් වෙනවා ඔබතුමාට බලාගත හැකි මොකද්ද මේ ලෝකෙ වෙන්නේ එයි පරයක් ආර්යනාංශ කියනා වගේ මේ මට එහෙම ෆීලින් එකක් නැහැ මේ බාහිර ලෝකයක් කියනවා එහෙම කිසිම මෙතන මෙහෙම දෙයක් තියෙනවා ඔබ ඔබතුමාට මේ මොහොත කියන එක ඇවිල්ලා මේ මොහොත කියන්නේ මේකේ පුදුමාකාර සංදිස්ථානයක් ඒ කියන්නේ බාහිර දෙයක් නැති බවට Tamanට යම්කිසි දැනීමක් එන්න ඕනි මේ මොහොත කියන එක ලෝකෝත්තර භූමියෙන් අවදි වෙන්නේ ඒ කියන්නේ බාහිර එහෙම දෙයක් නැති බවට සිතෙත් එහෙම දෙයක් නැති බවට මේ එහෙම කියන ධර්මතාවය කියන්නේ දෙයක් නැති බව සිතේ අපි හිතන දෙයක් කියලානේ අපි හිතන්නේ මොලේ බාහිර නෑ අපි හිතනවා කියලානේ හිතන්නේ අප හිතෙත් එහෙම දෙයක් තියෙන විදිහක් නැහැ නේ පොත් මේසේ කියනවා හිතේ තියෙන විදිහක් නැහැ ඒ සංඥා කියන්නේ එහෙම මොනවත් එහෙම ඕලාරික දේවල් නෙමෙයි ඕලාරික ඔය මේස පුතුඳන් වගේ ඒවා නෙමෙයි සංඥා කියන්නේ චිත්ත ඒක හීන ඇතුලේ ඒ කියන්නේ ඒක ඇවිල්ලා තාල වෙනම පරයයක් එතකොට මෙන්න මේ ස්වභාවයේ ඒ ශුන්‍ය ස්වභාවයේ බාහිර දෙයක් නැති බව සිතෙත් දෙයක් නැති බව මේ ධර්මයේ ඇසීම තුළම අවබෝධයක් ඇති වෙනවා ඕනම කෙනෙකුට ඒ තුළ එයා මානසිකාර කරනවා ඒ කල්යාණ මිත්‍රාගේ පණිවිඩය යමෙක් මේක මුලින් දැක්වත් ඒක නක් කිව්වොත් ඒක තව කෙනෙකුට ඒක උදව්වක් වෙනවා. අන්න ඒ දැක්ම තුළ එයාට එහෙම අවස්ථාවක් નિરાයාසයෙන්ම සකස් වෙන්න ඉඩ තියෙනවා. එතන තියෙන නැවත උප්පත්තියක් නැහැ. නයි ජාතු ගබ්බ සිරිය පුනරේද කියන්නේ. එතන එනවා ලෝකෝත්තර චිත්ත කම්පනය. අනිවාර්යයෙන් මෙතනත් ඒක සිද්ධ වෙනවා.
ඒකට හේතුව තමයි එතන එන සමුනුත් නැති වෙනවා. තමන්ගේ රූපේ මෙයා කණ්ණාඩියෙන් දැකලා මේ මම කියලා හිතන්නේ. නමුත් ඒක පොතත් බාහිර නෑ වගේ තමන්ගේ රූපේ තමන් කවදාවත් එහෙම ඒක හිතන දෙයක් මිසක් දැකපු දෙයක්වත් තියෙන දෙයක්වත් නෙමෙයි. මේ ඔක්කොම බොරුවක් වෙනවා. මේ රූපෙත් බොරුවක් වෙනවා. ඒකයි මේ ඒක දැන් පොත බාහිර නෑනේ. දැන් කණ්ණාඩියේ තමන්ගේ රූපේ දකින්න පොතේ පේන දේවලුත් බාහිර නැත්තම් මේ රූපේ තමන් කණ්ණාඩියෙන් දකින්න එකක් බාහිර තියෙන්න පුළුවන්. ඒකත් අපි හිතන ධර්මයක් මිසක් තියෙන ධර්මයක් නෙමෙයි. හිතන ධර්මයේ දෙයක් නෑ. පේන ධර්මයේ දෙයක් නෑ. දෙපැත්තෙම නාමයයි රූපයයි දෙකෙම මිදෙන. නාමය කියන්නේ ශබ්දේන හිතන තැන තියෙන්නේ. රූපය කියන්නේ බාහිර අපිට පේන හැඩතලෙට ගැට ගන්න එක. එහෙමත් නෑ මේමත් නෑ. නාමය කියන්නේ කම්පන ධොනිය. එක් ප්‍රතිකම්පන. ඒක තමයි නාමය. ඒ ශබ්දේ. ශබ්දේ තුලනේ පොත කියන්නේ ඒකෙත් නෑ මේකෙත් නෑ කියන්නේ. ඔය ඔක්කොම මායාවක් වෙනවා. අර නිකන් අර නිකන් දුමක් මායාවෙන් අර මැවෙන රූපවල. කිසිම තේරුමක් නැහැ. ඔක රෝය දර්ශනේ දකින්නකොට තමයි මහා කම්පාවක් ඒ කියනවා. මොකද මෙතන ආත්ම කතාවක් නැහැ. තමුනුත් නැති වෙනවා. තමම් නැති වෙලා මේ සබඳතාවම විතරක් බවට පත් වෙනවා. ඒක දැනෙන ගත්තාම තමයි මේ කම්පණය. ඒක තමයි ලෝකෝත්තර කූපය. නෑ මෙතන සිද්ධ වෙන්නේ මෙහෙමයි. මෙයා මේ දැන් මේ මේ වෙනද විදිහටම පේනවා. වෙනද විදිහටම ඇහෙනවා. ශබ්ද ඇහෙනවා. බීරි වෙන්නේ අඳ වෙන්නේ වෙනද විදියටම පේන වෙනද විදියටම ඇහෙනවා කනවා බොනවා වෙනද විදියටම රස දැනෙන ඔක්කොම තියෙනවා. ඒ කියන්නේ රස පටිසංවේදී රස රාගන පටිසංවේදී වර්ණ පටිසංවේදී වර්ණ රාගන පටිසංවේදී. මෙතන සිද්ධ වෙන්නේ මේකයි. මේ තියෙන පේන දෙයට එහා ගිය අවදියක් ඇති වෙනවා. ඒ කියන්නේ තමන්ගෙන් තමන් අයින්ට වෙලා තමන් දිහා බලන් ඉන්නා වගේ ස්වභාවයක් දැනෙන්න ගන්නවා. ඒ තමයි අර ලෝකෝත්තර භූමිය. ඒ තමයි ආර්ය භූමිය. ආර්ය භූමියේ තමන්ගේ සිත ඇතුලේ තමන් නැහැ. තමන්ගේ සිතින් තමන් මිදිලා හැම දෙයකින්ම මේ ලෝකෙම තමයි ලෝකෙ ප්‍රතිබිම්බයක් තමයි තමන් කියන්නේ. මුළු ලෝකෙම මිදෙන එක තමයි විනෙය්‍ය ලෝකී අවිද්‍යා දෝමනස්ථානං කියන තැන. එතන තමයි තමන්ගේ සිතින් තමන් මිදිලා අර ඥානස්ස අභිය අධිගමයි කියන ගමන. ඒ කියන්නේ ඒ අවදිමත් ස්වභාවය කියන්නේ එතනටයි මොහතට අවදිය කියන්නේ. ඒක පිරිහෙන එකක් නෙමෙයි. ඒක දිගටම තියෙනවා. ඒක මුලින් එකපා පොඩ්ඩක් අර ඇවිල්ලා යන එකක් තියෙනවා. නමුත් ඒක ඊට පස්සේ ටික ටික ප්‍රකට වෙන ගන්න මේ ධර්මයේ ඇසීම තුළ ඒ ධර්මයේ තුළ පෙන්නන මේ යා සිහිය එතනට පවත්වන්න ගන්නවා. ඒක නිසාම ඒක අවදි වෙන්න ගන්නවා. ඒක විවරිතෝ විජටිතෝ කියන්නේ. අපේ ධර්මාවෝධයක් නැතු ඒක සිද්ධ වෙන්නේ නැහැ. ඒකයි මිත්‍යා දෘෂ්ටික භූමිය ඒක නැහැ. මේ ධර්මය අවබෝධ තියෙනවා. ඒකයි කල්යාණ මිත්‍රයා මතමයි ආනන්දේ ශාසනය පවතින එක. ශාසනය කියන්නේ මේ සිතේ හැදෙන ඕනෝක දකින්න එකයි. ශාසනය කියන්නේ ඔය එළියේ තියෙන දැන් ඔය සම්මුතිය තුළ කතා කරන එකක් නෙමෙයි. ශාසනය තියෙන්නේ මේ ධර්මය අවබෝධය තිබුතර. දේව්දත් බුදුන් වහන්සේ ගාව හිටියත් දේව්දත්ට බුද්ධ ශාසනයක් තිබුණේ නැහැ. සිත ඇතුලේ මේක ඒක සිතුවිලි වලින් මිදුණු මේ අවදිමත් ස්වභාවයයි ශාසනය කියන්නේ. ඒක කෙනාගේ සිතේ සකස් වෙන. සිතේ මිදෙන තැනයි ශාසනය. එතනයි බුද්ධ ස්වභාවය. එතනයි බුද්ධ ශාසනය. එතනයි නත්ති මේ සරණඥා බුද්ධෝ මේ සරණම් වරන් කියන්නේ සිතිවිලි වලින් මිදුණුයේ අවදියට අවදි වීමයි. වෙන සරණක් නැහැ සිතිවිලි වල තියෙන දුකමයි. ධර්මයේ තුලයි මේක තියෙන. ධර්මයේ කියන්නේ දෙයක් නැති බව දැකීම තුලයි නත්ති මේ සරණඥා ධම්මෝ මේ සරණම් වරන් කියන්නේ ඒකයි. ඒ අවදිමත් ස්වභාවයයි ධර්මයේ තුල තියෙන්නේ. ධර්මය කියලා දෙයක් නැහැ. දෙයක් නැති බව දකින්න තනයි බුද්ධ ස්වභාවය අවදි වේ. සෝ ධම්මං පස්සති සෝමං පස්සති කියන්නේ ඒකයි. ධර්මයේ දකින්නා මාව දකී කියේ. බුද්ධ කියන්නේ කෙනෙක් පුජ්‍යලේ නෙමෙයි. මේ ස්වභාවයයි බුද්ධ ස්වභාවයයි. එතනට මේ අපි ශ්‍රාවක බුද්ධ බවට පත් වෙනවා. නමුත් ඒක මුලින්ම ලෝකෙට හෙළි කරපු ඒ තථාගත හිම්පාණන් වහන්සේ සම්මා සම්බුද්ධ බවට පත් වෙනවා. අපි බුද්ධ පුත්‍රයින් බවට පත් වෙනවා. ඒ බුදු පියාණන් වහන්සේ බවට පත්. මොකද ඒක අපිට දැනගත්තේ උන්වහන්සේ නිසායි. ඒක නිසා අපි ගෞරවයේ ඒ බුදු රජාණන් වහන්සේ කියලා ඒ රජ කෙනෙක් වගේ බුද්ධ ස්වභාවය ඇතුලේ පත් කරලා තියෙන්නේ. නිකන් නාමිකව මේක නිකන් එක සංකාර ටිකක් තියෙන්නේ. නමුත් මේක ඇත්තටම බැලුවහම මේක සත්‍ය කතාව මෙතන තියෙනවා. ඒ කියන්නේ එනේන අරමුණනේ මේ සිත කියන්නේ වෙන මොකුත් නැහැ. අරමුණ තමයි සිත කියන්නේ. මේ මුළු කතාවම ලියනවා අරමුණ කියලා ගත්තා. හැම මොහොතේම අරමුණක් එනවා යනවා. ඒ අරමුණයි අපිට දක්ක තියෙන්නේ. ඒකයි ස්කන්ධයේ උදේවේ දැකීමයි නිවන් දැකීම කියන්නේ. නැත්තම් සිතට එන අරමුණ දැකීමයි ආර්යකාන්ත සීලය කියන්නේ. ඒකයි උපාදාන ස්කන්ධයේ මිදෙන සීලය කියන්නේ. ඕක දකින්න එකයි ආර්යෝ රකින්න සීලය කියන්නේ. නැත්නම් මේ ආර්යයන් කියන්නේ බික්කු කියන්නේ ඕක දකින්න එකයි. ශ්‍රමණ කියන්නේ ඕක දකින්න එකයි. එහෙම නැති ශ්‍රමණෙක් නැහැ. එහෙමනම් ඒ සම්මුතිය තුළ චාරිත්‍ර වාරිත්‍ර විදිහට ඔය අඳුමක් අඳගත් එකක් විතරයි.
භික්ෂු සූත්‍රයේ තුල මනාකොට බුදුන් වහන්සේ දේශනා කරන යමෙක් මේ සිතේ සත්‍ය දකින ඔහු ශ්‍රමණ ඔහු භික්ඛු එහෙම නැත්නම් ඔහු භික්ෂුවක් නෙමෙයි පු탁ජන භික්ෂු දයද සම්මුති තුලයි ඒකෙන් තේරුමන්නේ නැහැ ඒක මොකද මෙතන තියෙන භයානකම ඒ පු탁ජන භූමිය තුල දුගතියයි උරුම වෙන්නේ සිවුරු පැලඳුවා හෝ නොපැලඳුවා නමුත් මේ සත්‍ය අවබෝධය තුල සැබෑම ආර්ය භූමියටපත් වෙනවා නම් කිසි දවසක දුගතියකට වැටෙන්නේ නැහැ. මේ ධර්මයේ ඇසීම තුලත් ඔබතුමාට ඒ වාග්ය තියෙනවා. මේ කෝල් එක ගන්න හැමෝටම මේ වාග්ය උරුමයි. මේක උදෙක් නිකන් YouTube නාලිකාවක් නෙමෙයි. මේක විශාල පරිවර්තනයක් ආන්දෝලනයක් වෙනවා. නමුත් ඒක පොඩ්ඩක් ඔබ වංශයේ මේවා මට ආම්බෙන් ඒ කියන්නේ ඇල්ගොරිතම් වයිස් ඇවිල්ලා මේ මට ඇවිල්ලා තිබ්බේ දැන් සති දෙකකට විතර මම ගොඩක් ෆෝලෝ කරා ඇව්වා එතකොට මට අර සිද්ධියට ගොඩාක්ම ළඟ යනවා ඔබතුමාට ඉඳන්ම කම්පනයක් ඇවිල්ලා තියෙනවා අපි නෑ කියන්නේ නෑ නමුත් ඔබතුමා ඒක දිනු කර ගන්න නම් ඔබතුමා මේ අවශ්‍යතාවය ඒකයි මේ සබදාමේ සංසිද්ධියක් මේ සිද්ධ වෙන්නේ ඔබතුමා හිතන ඔය ආත්ම කතාවක් නෙමෙයි මේ ෆ්‍රීකවන්ස් එක ඔබතුමා ශක්තිනි මේ 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 ඇතුලේ ශක්ති න්‍යාය ඇතුලේ ඔබතුමාට මේක සිද්ධ වෙනවා මේ දුරකථනේ හම්බ වෙනවා මේක හම්බ වෙනවා මේක මේ පුජ්‍යල කතාවක් නෙමෙයි සත්ව පුජ්‍යල කතාවකුත් නෙමෙයි ආත්ම කතාවකුත් නෙමෙයි මෙතන ෆ්‍රීකවන්ස් එකක් තියෙනවා ශුන්‍යතාවේ ටෙරිපති වෙනවා ඒ ශුන්‍යතාවයට ළඟ තියෙන ශක්ති ස්වභාවයට කාන්දමට යකට ඇලෙනවා මේක දැන් මේ මොහොතේ සිද්ධ වෙනවා අවුරුදු 2500ක් ගිය තැන මෙන්න මෙවැනි සිද්ධියක් සිද්ධ වෙන බව නැවතත් මේ ශාසනයේ පිවිදෙන බව මේ අටුවා ටීකාවල පාලියවිලා තියෙනවා මේ තමයි ඒ වෙලාව මේ වෙලාවේ මේ ගෞතම බුද්ධ ශාසනයේ අන්තිම ටික රහත් භාවය ලබන ඉතුරු විචාය බොහොම සුළු කාලයයි තියෙන්නේ පොඩි කාලයයි මේක තියෙන්නේ හැබැයි කාලය තුල එන පිබිදීම කොච්චරද කියනවා තවත් අවුරුදු 2500ක් ශාසනයේ පවතින හේතු වෙන බව ධර්මය තුල සඳහන් වෙනවා මේක පුදුමාකාර අවස්ථාවක් මේ මොහොතේ ඉපදිලා ඉන්න හැට ලැබිලා තියෙනවා මේක 2030 වගේ වත්තේ 2030ට පස්සේ ඒක එකපාරටම වෙනස් වෙන්නේ නැහැ යම් කිසි හේතු කාරණා සකස් වෙනවා මේ දේශනාවක් ඉතුරු නොවෙන්න හේතුවක් වෙනව මොකක් හරි මේ දේශනාවක් තිබ්බොත් ඒ කාන්තෙන් රහත් භාවයේ කරා හැමෝටම යන්න හැකියාව තියෙනවා යන්න පුළුවන්. ඔව් එක්කෙනෙක් ප්‍රත්‍යක්ෂතාවයට ආවොත් එයාගේ පණිවිඩය තුළ විශාල පිරිසක් ඒ අවස්ථාවටපත් වෙනවා. මෙතන කෙනෙක් පුජ්‍යලෙක් නෑ මේක අවබෝධ කරගන්න සබදාම් පමණයි. මේ ඊට පස්සේ සබදාමටයි මේ න්‍යාය සබදාමේ න්‍යායක්. මේක අපි නාම රූප මුකුත් දාලා නැත්. ඔය කෙනෙක් පුජ්‍යලේ මොකක් දාලා නැත්. මේක අපි කියලා කිව්වට මෙතන කවුරුවත් නෑ. අපි උදකලා ඉන්නේ. අපි මේ මොකක්වත් එහෙම කාත් එක්ක සම්බන්ධයක් නෑ. කිසි කෙනෙක් අපි වඳුරන්නේ නැහැ. ඔය බුද්ධෝත්පාද කියලා දාන්න හේතුවත් ඒකයි මෙතන ඒ ස්වභාවය විතරයි තියෙන්නේ. හරි සතුටුයි ස්වාමී. හරි නැත්නම් ඔබතුමා මහා වාග්යවන්තයි. අපි එක දාන්න. ඔබතුමා කියපු ඒ දේත් බොරුවක් නොවන බව අපි දන්නවා. අපි දන්නවා ඒ ඉවෙන් ගාය විශාල මේ මෙතන ෆෝන් එකට කතා කරලා තියෙන අයගෙන් 90% එවැනි ස්වභාව වලට පත් වුණා. ඒක අපි ඔක්කොම දාගෙන යන දේ මේ සාකච්ඡා කරේ ඇත්තම දේශනා 600ක් දැම්මට පස්සේ දේශනා 600ට ඒකේ තියෙන ප්‍රතිපදා අධ්‍යක්ෂ ඔය ඔබතුමාගේ වගේම අධ්‍යක්ෂ විශාල ප්‍රමාණයක් අපි එලි කරගෙන යනවා. ඊට අමතරව ප්‍රතිපදාව මේක පුහුණු වන ආකාරය සිතින් මිදෙන ආකාරය කියාගෙන යනවා. ඊට අමතරව ලෝක සත්‍ය එලි කරන දර්ශන සමාපatti නාම රූප දේශනා 600ක් දාලා තියෙනවා. ඊට පස්සේ අපි දැම්ම සාකච්ඡා කරන්නේ ෆෝන් නම්බර් එක ඉඩ දුන්න කට්ටියට. ඒකට හේතුව දැන් මේ මාර්ගය තුල අතරමං වුණ අය. හිතා ගන්න බැරුව දැන් ඔබතුමා වගේ මොකද්ද දන්නේ නැහැ කියලා එහෙම අතරමං වෙලා ඉන්නවා. යන්නේ ආයෙත් දැන් කතා කරන්න අවස්ථාව දුන්නා. ඒකයි මේ සාකච්ඡා කරන්නේ. මම හිතන් ඉන්න ස්වාමීන් වහන්සේලාගෙන් ඇහුවට මට උත්තරයක් ලැබුණ නෑ. ඒක නිකන් මාව වටේ කරකලා අතෑරපු වගේ. අතරමං වෙලා තමයි හිටියේ. මං ඒ වුණාට මට ඩවුට් එකක් තිබ්බේ නෑ. මට මරණ බිය කියන එක සතේ දැනෙන්නේවත් නෑ. අනිත් එක මම කිව්වද දැන් ඔබතුමාගේ ඔය තියෙන ඒ ස්වභාවය තව දියුණු වෙන්න හේතු වෙනවා මේ දුරකථනයෙන් පස්සේ බලන්න.
ඔබතුමාටම දැනෙන්න ගනී ඔබතුමාට වෙනදටත් වැඩිය ඒක ඒක මේ ඔක හැවිල්ලා හොඳ හොඳම ඒ කියන්නේ මහ ප්‍රෙස් ස්වභාවයකට එනවා ඒ කියන්නේ කිසිම දෙයකට කම්පා නොවන නිකන් මරණය කියන එකත් සිතුවිල්ලක් බවට පත් වෙනවානේ අද මරවියක්වත් නැති වෙනවා අන්තිමට මේෂනේ විතරයි කියලා දකින්න හැමතැනම පුදුමාකාර විදිහට ඔතනට අවදි වෙන්න ගන්නවා ඊට පස්සේ ඔතනම ප්‍රකට වෙන්න ගන්නවා ඊට පස්සේ සිතුවිලි වලින් කිසිම පළක් නැති වෙනවා බලන්න එහෙම ස්වභාවයක් දැනෙන්න ගනි ටික වර්ධනය සෝබාදාමෙන් ආර්යයන් වහන්සේ මට ටෙස්ට් එකක් 3-4ක් හම්බෙලා තියෙනවා මරණයට ළඟටම ගෙනියලා ඊට පස්සේ මම ත්‍රිකුණාමලේ තව පොරිනස්ලා 3 දෙනෙක් එක මං හොබි එකට කිමිදුම් ඩයිවින් කරනවා අන්න ඕත එකපාරක් එකපාරටම ටෝනේඩෝ එකක් ඇවිල්ලා තනිකර ගොඩබිම පේන්න නැතුව ගිහිල්ලා ඒ වෝතේ මට ආවේ දැන් යම් ප්‍රශ්නයක් නැහැ අන්න ඒ අදහස විතරයි මට ආවේ නමුත් අර පොරිනස්ලා ඔක්කොම ඒ කියන්නේ මිනිස්සේ බය වුණාම තියෙන පැනික් එක ඒගොල්ලෝ ළඟ තිබ්බා මට ආවේ දැන් යම් ප්‍රශ්නයක් නැහැ ඔව් ඒ අදහස තමයි මට ආවේ ඒ වගේ 3-4ක්ම වෙලා තියෙනවා ඒ කියන්නේ මරණය ළඟටම ගෙනියලා නමුත් අර මරණ බිය කියන එක දැනෙන්නේවත් නැහැ ඇත්තටම ඔව් හරි නේද ඔබතුමාගේ සබහ අපිට වැටහෙනවා ඔබතුමාට තියෙන හොඳ කියනවා නැවත ඔබතුමා ওই දුගතියකට වැටෙන්නේ මේ පැත්තට අවස්ථාව නැහැ ඔබතුමා ගොඩක් වෙලාවට මේ ධර්මය තව ටිකක් හොඳින් ශ්‍රවණය කරන්න ඔය මොන හරි දූවිලි වගේ තියෙන ඔක්කොම ගැසිලා ගිහිල්ලා පිරිසුදු වෙලා නියම විදිහටම මාර්ගයේ විරුද්ධ වෙලායි ආයි කිසිදා දුගතියකට වැටෙන්නේ නැති වෙයි නියත සම්බෝධි පරායන මේ පැත්තට තමයි වැටෙන්නේ හැබැයි ඔබතුමා මේ හරියට මේ කියනවා මේ බුදුන් වහන්සේ දේශනා කරපු ඒ ධර්මයේ පොඩ්ඩක් අධ්‍යයනය කරන්න ඕනේ. විශේෂයෙන්ම හැම දෙයක්ම නෙමෙයි තමන් සත්‍ය ධර්මයේ. ඒ කියන්නේ මේ තමන්ගේට ප්‍රායෝගික වෙන්න ඕනේ. ප්‍රායෝගික පැත්තට එක්ක ඉන්න ඕනේ. ඒ කියන්නේ අවදා ඔබතුමාට වැඩිය අපි කියන්න අවශ්‍ය නැහැ. මේ දේශනා අහනකොටම ඔබතුමාට දැනෙයි. ලොකු පරිවර්තනයක්. ආර්යයන් වහන්සේගේ ප්‍රතිපදාව නිවනට වයි කියන එක කොටස් දැනට 20ක් විතර අහලා තියෙනවා. තව අර ප්‍රායෝගික පුහුණු අහනවා. ගොඩක් ඒවා මේ සාකච්ඡා මේ දවස්වල සාකච්ඡා ගොඩක් ගැඹුරු ඒවා ගොඩක් අය අහන්නේ. ඒටි ගොඩක් වැදගත්. ඒකෙන් ගොඩක් ආවන ලැජ්ජකක්. ඔය ගොඩක් වෙලාවට ඔබතුමා අහන අභිඥා දේශනා යනවා. අභිඥා කියලා අපි දාන ඒවා ගොඩක් ඔබතුමාට ගැළපෙනවා. ඔව් ඒතර ටිකක් ආර්ය භූමිය සහ ලෝකෝත්තර භූමිය තමයි. ගැඹුරු දේවල් මොකද්ද මේ ඇත්ත කියන්නේ? ස්වභාවයේ සත්‍ය. ඔව්. ඒ කියන්නේ ওই දිව්‍ය ලෝක ආරම්භය ඔක්කොම මේ ඇවිල්ලා ওই කියන එළියේ නැහැ. එළියේ තියෙනවා නම් මේ ප්ලේන් එකක් ගිහලා ඇවිල්ලා වැටෙන්න බෑ දිව්‍ය ලෝකේ. ඒක ෆියුස් වලට යන්නේ නැහැ. ඒක ෆේක් කියලා තේරෙනවා හුදුරට. ඒවා කියනකොට අර hina යනවා කියන්නේ ඒක කියන්න බෑ. ඒක නාවර. ඒවා නිකන් මේ පොඩි කමෙන්ට් කතාන්දර කියනවා. සුරංගනා කතා වගේ ඒවා කියන තමයි මට දැනෙන්නේ. ඔව් සුරංගනා නාස. සුරංගනා කතා තමයි. ඔව්. කිසිම වෙලාවෙ බොලඳයි. තාත්තේ කියලා ලහන්දි ආවිදා. ඔව්. බොහොම හොඳයි. අත්තටම මේ සතුටේ අඳුර ගැනීම සතුටේ. මොන හරි තියෙනවා නම් ගන්න ආයිමත් මේ නම්බර් එකට මම ආර්යයන් වහන්සේ හරි සතුටුයි කතා කරන්න හම්බෙච්ච එක ගැන බොහොම හොඳයි හරි මාරිම සතුටුයි ඔව් එහෙනම් ආර්යයන් වහන්සේ ඔව් මම තියන්නම් ඔව් හොඳයි හොඳයි පෙරවස්තර